Facility Mobitel Unlimited Max මාසෙටම රුපියල් 988යි. පබසර 72ක ප්‍රතිශතයක් ලබාගෙන වීඩියෝ ප්‍රකාරය විවර කරන්නට සමත් වෙනවා. රුවන් පමණයි මනාපය පළ කරලා තියෙන්නේ. රුවන් අවසානංග මේ ගීතය ගැන කෙටියෙන් දෙයක් කියන්න ඕනේ. මලිත් ලොකු අභියෝගයක් ගන්නෙ ලෝක ප්‍රසිද්ධ ඒ.ආර්. රහමාන් ඒකනේ සංගීතයට එන මුල්ම චිත්‍රපටය රෝජා. ඉතින් ඒ චිත්‍රපටය හරහා තමයි මුළු ලෝකයක්ම ඒ.ආර්. රහමාන් කියන මහා සංගීතඥයාව කවුද කියලා දැනගන්නේ. ඉතින් ඒ චිත්‍රපටියේ ලස්සන ගීත ගොඩක් තියෙනවා. ඉතින් මලිත් ඒ අභියෝගාත්මක ගීතය මම හිතනවා සුළුසුළු පොඩි පොඩි තැන් තිබුණා. නමුත් ඔයාගේ බ්‍රීතින් එක සහ ඔයාගේ ෆීල් එක ඒ ගීතයට දෙන්න ඕන අර්ථය මම හිතනවා ගීතේ පුළුවන් තරම් ඔයාගේ හඬත් යම් විදිහටකට ගැලපුණා. මහිතනවා ඒකට හොඳ සාධාරණයක් කරා. තව ඕක කියන්න පුළුවන් ගීතයක්. නමුත් මම හිතනවා ඔයාගේ මුල් මට්ටම මට්ටමත් එක ගත්තී මම හිතනවා සරංග හොඳ ගායනයක්. නිරෝෂට ඇයි එහෙම හැංගෙන්නේ නැත්තේ නිරෝෂ? එහෙම නෙමෙයි අතරම අර කියපු කාරණා ටික යම් කිසි මට්ටමකට මමත් එකඟයි. හැබැයි මට අඩුපාඩු ටිකක් සිද්ධ වුණා මලිත්. ඒ කියන්නේ මට යන නෝට්ස් වල ඒ ගීතයට අදාළ සමහර තැන් බ්‍රීදිං වල ඇත්තටම ප්‍රශ්නයක් මට නම් පොඩියට තිබ්බා. සහ ඒ ඔයා ඔයා ගීතය හොඳට ගායනා කරන්න උත්සාහ කරාට සමහර වේරියේෂන්ස් එහෙම සමහර තැන්වලදී ගැලපුණ නැහැ කියලා මට හිතුණා. ඒ නිසා මම මගේ ලකුණු 7 හෝල් කරගෙන හැබැයි හදිසියෙන් හරි සහන්ට අභිභවා ඔයා ගියේ නැත්නම් මම මගේ ලකුණු 7 පාවිච්චි කරනවා. ඒක මොකද මම සහන්ට වඩා 100ට ප්‍රමාණකින් මට හිතනවා ඔයා ස්කෝර් කරනවා කියලා අද ගායනයේදී. ඒ නිසා මම හිතනවා ඔයාට හැබැයි ඉතින් ජනතා පරමාධිපත්‍යම මට ලබා දෙනවා ඉස්සරහට යන්න. ඒක නිසා මම හෝල් කරගන්නේ මගේ ලකුණු 7 ඊළඟ දැවුවා කොහොම තමයි වින් කරලා ඉන්නේ ඊළඟ රවුන්ඩ් එක. එතකොට ඊළඟ රවුන්ඩ් එකේදී මේ අඩුපාඩු එකක්වත් මම හිතනවා මලිත් හොඳින් තේරුම් අරගෙන ගායනා කරાવી කියලා මේ අඩුපාඩු එකක්වත් නැතුව. මොකද ඔයාට ගායනා කරන්න පුළුවන්. එකම වෙලා තියෙන කලමනාකරණය කරගෙන නැහැ ගීතය ඇතුලේ. මම මේ වේරියේෂන් එක තමයි මෙතනට දාන්නේ. මෙතනදී විතරයි මම මේක කියන්නේ වගේ එකක්. ඒක පැහැදිලි වුණා නම් සමහර මීට වඩා වෙනස් ගායනාකමකින් ඉදිරිපත් වෙන්න තිබ්බා. අමල් ඔබ මනාපෙපල නොකරන්නේ ඔහු ජයග්‍රහණය කරපු නිසාද කලින් ගායනා කරා නම් මනාපයක් පළ වෙයිද? අද ප්‍රශ්නයක් ඇත්තටම මුලින් ගායනා කෙරුවා නම් ඒත් නොදීදී මම හිතන විදියට. ඇයි ඒ කියන්නේ මොකද මම ඒ ගීතය දැන් අහලා තියෙන ගීතයක්. එතකොට අඩුපාඩු ගොඩාක් තිබුණා එතන. සහ අනිත් එක බැටල් එකේදී ඔහු ජයග්‍රහණය කරනවා ජනතා පරමාධිපත්‍යයත් එක්ක. නමුත් මගේ පෞද්ගලික කැමැත්ත ඇතුළේදී මම සාමාන්‍ය මගේ ලකුණු 7 පාවිච්චි කරන මට්ටමේ නෙවෙයි ගායනයේ තිබුණා. ඒකින්ද මගේ ලකුණු 7 මම දෙන්නෙම නැහැ කියන තැන තමයි හිටියේ. සංසන්දනයේදී ඔබ කාවද ඉදිරියෙන් තියන්නේ? සංසන්දනය කියන්නේ දෙන්නාගේම ගායනයන් එක හා සමානයි. නමුත් ඇත්තටම මොහුගෙන් යම්කිසි ප්‍රමාණයක මොකද මේ ගීතය අමාරු ගීතයක් නිසා මොහු ඉස්සරහින් තියන්න පුළුවන්. හොඳයි මලිත්. එහෙනම් මේ අඩුපාඩු ටිකත් හදාගෙන අපි දෙවන තරග වටේදී මුණ ගැසෙමු. ජය වේවා. මලිත් පබසර ඉදිරි තරග වටේට සුදුසුකම්